මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදාතනකම රාත්‍රී නවයට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිංහල රේඩියෝස්සේ බලාපොරොත්තු වන්න පින්න මතක අඩවිය පින්න මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සිංහල රේඩියෝ ඔස්සේ බලාපොරොත්තු වන්න सुंदर मतक हेलो हेलो विनु मम सेवंदी कथा करन्ने ओके ले कियान उंबगे रिसर्च एकट टॉप गॉसिप एकक हम्बुना बं उंबोय कियान्ने ऐत्तटमद लोक्कु देयक बं ममत मे हित हिता हिटिये मोना करन्नद कियला मे अहपंको आनमडुवे तलगस्वा पत्ति सिद्धियल्लो पालु कैलाबद पारक तीयनवलु राहतें पसे कौरुत पारे अन्नी नयलु मुकदे वेलावें पसे ये पत्तरिकेप किसिबकेनेक आय पनपिटिंग एविद नयलु उंब कियनकोटम तेरेनवा मारे इंटरेस्टिंग गॉसिप एकक कियला उंब मे मगुलक कियवनवा हरी हरी इतिं कियपंको मुकदे मिनिसुंट वेन्ने मरेनवद मरेनवद एक मिनिहेग्गेवत नियपुतु कैल्लक्वत हंबेला नै මානුෂ්‍ය විතරක් නෙමෙයි මිනිහත් අතුරු දහන්. එක කියද්දිත් මගේ ඇඟරෝම කෙලින් වෙනවා. බයටම අනේ මේ. උඹලා බය වුණාට මම බය නෑ. මම හොයාගන්නම්කෝ කෑත්ත නැත්ත. අනේ මන්ද කෙල්ලේ. මොනා කරත් පරිස්සමින් ආ. විනති සයිඩංගි කියන්නේ කැල්ලි කැම්පස් එකේ අව සම්වසරේ ඉගෙනම ලබන තරුණියක්. හොල්මන් කියා දෙයක් නොමැති යන මාත්‍රිකාව තමයි විනිති ඇයගේ වසර අවසාන නිබන්ධනය වෙනුවෙන් තෝරාගෙන තිබුණේ. විනිතිගේ ළඟම යෙහෙලියක් වුණ සෙව්වන්දි ටිකකට කලින් දුරකථන ඇමතුමක් දීලා හොල්මන් තියනවා කියලා සමාජයේ වැඩිපුර කතාබහට ලක් වෙන තැනක හෝඩුවාවක් දුන්නේ. කො ආනමඩුව 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 බය නැ එන්න කො එන්න ඉස්සරහට එන්න ඉස්සරෙන් බයින් ඉස්සරෙන් බයින්න කො උතන ඉඳ දෙන්න කො දෙපැත්තෙන් උතන ඕගොල්ලෝම ඉන්නකොට බය නැට බයින්නක් බෑ පොඩ ඉඳ දෙන්න කො ආ ඕම එන්න බයින්න 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 ආනමඩුව බයින්න ආනමඩුව බයින්න හරි බයින්න 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 හරි බයින්න හරි හරි ආනමඩුව ටවුන් එකෙන් පස්සෙන් බහැපු විනති රෑ 12ක් අනිසම් වැදෙtti තල්ගස්වැව ගම්මානයට ළඟා වුණා එතන කිලෝමීටර් 10ක් පමණ ඉදිරියට ඇවිද ගිය ඇයට හමු වුණා කැලෑව දිසට ඇදුණු කුරුපාලා මිනිස් පුරටක්වත් නැති පාළු පාරක් හතර වටින්න තිබුණේ රෝස් කැලෑවක් අඩිසඳ එළිය විටින් විට මහා ගස් අතරින් පොළවට පතිත වෙමින් තිබුණා පාළු මොස්සල ගතියක් අවත පැතිරුණේ එක දිගටම නොකඩවා ඇසුන ග්‍රහයන්ගේ නාදයෙන් කොල්මන් හිටියත් නැතත් මිනිස්සු නම් බය වෙනවා මේ පිර මූසල ගතියට විනිදි තනියම හිතුවා විනිදි මේ ගමන ආවේ හොල්මන් සොයාගෙන ඒ හින්දම ඇය ඒමට පෙර සමාජයේ කටකතාවන් වල හොල්මන් යක්කු ආකර්ෂණය වෙනවා යයි කියන සියලුම දේ සිදු කළා මුලින්ම සුවඳ සබන් ගාලා නෑවා සුවඳ විලෝන් බොහොමයක් ඇඟ උලා ගත්තා. කරවල පුච්චන් කාලා ඌරු මසු ටිකක් කෑවා. පස්සේ කොණ්ඩෙත් කඩාගෙන තනියම මේ පාළු පාරේ අවු වෙලාවේ ඇවිදගෙන ගියා. ඇය ආපු කාරණාවට සාක්ෂි ගොඩාක් වැදගත්. ඒ හින්දාම
විනදි සියල්ල පටිගත වෙන විදිහට කුඩා කැමරාවක් ඇඳුමේ සංගවාගෙන තමයි හිටියේ. සෙව්වන්දි කිව්ව විදිහට නම් මේ පාර යන මිනිස්සු තමයි අතුරු දහන් වෙන්නේ. ඇත්තටම මේ සිද්ධ වෙන්නේ මොකද්ද? යන්නේ මිනිස්සුන්ට කැලෑසත් එක්කත් පහර දෙනවද? ඒත් සාක්ෂියකට කියලා ලෙඩින්ගයක්වත් හම්බෙලා නැහැනේ. ඒ කියන්නේ ඇත්තටම අදෘශ්‍යමාන බලවේගයක් මේ සිදුවීම පිටිපස්සේ තියෙනවද? බලමුකෝ. තනියම මනෝ සංවාදයක යෙදෙන විනෝදී කළුවරේම තව තවත් ඉදිරියට ඇදුනා. පාර දෙපැත්තේ තිබුණ ගස්වල අතු පාරට බඩ වෙලා බෙන්ගයක් වගේ කළුවර ස්ථානයකට විනදි පිවිසුණා. පායා තිබූ අඩ සදත් කළු වලාවකින් වැසී පළාතෙම අඳුරින් වැසුණා. වහාම දුරකථනයේ ටෝච් එක දල්වාගෙන එහි ආලෝකයෙන් විනදි ඉදිරියට ඇදුනේ තරමක සැතිගැන්මකින්. ඔය අතරේ නාසය පුරා පිච්චමල් සුවඳ ඇයට දැනුනි. අම්මෝ සුවඳ අනිවාර්යෙන්ම ළඟපාතක පිච්චමල් ගොමුවක මා පිපෙනවා ඇති. එකයි මේ සුළඟ එක්ක මේ පැත්තට සුවඳ ඉන්නේ. ඇය එහෙම කියාගෙන පය ඉක්මන් කළේ. ඉක්මනින් ගස් අතින් එළියට යන්න හිතාගෙන. නමුත් කිසිවෙකුගේ ගැබුරු හුස්ම ගන්නා හඬක් ඇයට ඇයගේ පසුපසින් ඇසුණා. ඒ එක්කම කිසිවෙකු ඇයගේ පසුපසින් ඇවිදින බවත් ඇයට දැනුණා. ඇය වහාම පසුපස හැරි බැලුවත් කිසිවෙකු දකින්නට ලැබුණේ නම් නැහැ. සුළු මොහොතකින් සීතල මීදුමක් විනදිගේ ඇඟම වෙලාගෙන සිරුරම ගල් වෙන තරම් සිසිලස ඇයට දැනුණා. විශාල බවුලන් රංචුවක් කෑගස්සමින් ඇයගේ දෙසට පියබා එන බව දැක්ක විනුදි වේගෙන් ඉදිරියට දිව යන්නට වුණා. කලබලයෙන් වේගෙන් කළුවරේ දිව ගිය ඇය අඳුර වනරොදෙන් එළියට එත්ම පය පැස්ලී බිම වැටුණා. බිම වැටීම නිසා ඇය අත වූ දුරකථනය විසිවී එහි තිරේ බිඳී ගියා. තමා ඉදිරියෙන් ලෝගුව පොරවාගත් අයකුගේ ඡායාවක් සෙවනැලි අතරේ මතුවන ආකාරයක් විනදිට පෙවුණා. එම සෙවනැල්ල තිබුණේ පාර මැද. එක්වරම විනදිට තමා කළ යුත්තේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකි වුණා. එම හැඩි දැඩි සෙවනැල්ලෙහි භයංකාර ස්වරූපයට සමගාමීව පරිසරයේද වෙනසක් වෙන්නට පටන් ගත්තා. මහා කුණාටුවකට පෙර නිමිති පෙන්නා. කැලෑවේ ගස්කොළන් අබරමින් සුළන් හැමුවා. වඳුරන් කුරුල්ලන් ආදී නොයෙක් වනසතුන් පාරිසරික වෙනස්කම් හමුවේ බිය වී කෑ ගැසුවා. එක්වරම ගිගිරීම සමග විදුලි කෙටුවේ විනදි බිය වද්දමින්ය. විදුලි එළියට ගොඩක මදසේ දිලිසෙන ඇස් සහිත දත් විරිස්සාගෙන සිටි බයක්කාර පුද්ගලයෙකු තමා ඉදිරියේ සිටගෙන හිඳින දුටු විනුදි බය වී යලි පසුපසට දිව ගියා. කැලෑව දෙපසින් එක්වරම කළු ගුලියක් ඈවෙතට පැන්නා. ඒ සමගම අමුතු දුර්ගන්ධයක් අවිට පැතිර යනු විනුදිට දැන්නා. එම දුර්ගන්ධය ආස්වාසය වූ විනුදි සිහි නැතුව අඳුරු කැලෑවේ පාළ මාවත මැදේ වැටුණා. කෙල්ලේ, උඹේ අවයව ටික අද විකුණුවම අපි එට ඉඳන් පෝසත් මිනිස්සු. ඒත් උඹේ ඔය ලස්සන ඇඟ අද අපේ සීතල නැති කරාවි. ගොරෝසු කටහඬක් ඇසෙමින් විනදිට කෙමෙන් පියවසෙහි එමින් තිබුණි. විනදි අවට නිරීක්ෂණය කළේ අවට සිටින්නේ කවුදැයි බලා ගැනීමටය. ඇයි හැඩි දැඩි මිනිසුන් දෙදෙනෙකු සිටින ආකාරයක් ඇයට පෙනෙන්නට වුණා. ඔවුන් තමාව සිහිසුන් කොට කැලේ මැද්දට ගෙනත් තිබුණා. විනිතගේ හදවත මෙන්ම කාලගුණයද කැළඹිමින් තිබුණා. සිහින් පිණිපොද වැටි නිමේෂයකින් මොරිසූරණ පඩුසාවක් ඇදහැල්නේ විනිදි කාමතුරයන් දෙදෙනෙකු අසර අසරණ කරමින්ය.
දෙයියනේ මම කොහොමද මුංගෙන් බේරෙන්නේ මම මොනවම හරි කරන්න ඕනේ මහා අඩුවඩා වර්ෂාවේ තමාගේ පාරිශුද්ධිය රැකගැනීම උදෙසා ගතේ තිබු සියලුම වෙද ශක්තිය කැටි කරලා කාමාශාවෙන් තම සිරුරු ස්පර්ශ කරමින් සිටි පුද්ගලයාගේ උදරයට තම දකුණු කකුලින් පහරක් දී එසෙනින් අනෙක් කකුලෙන් ඔහු තල්ලු කළා අනේකාට කම්බුල් පහරක් දුන්න විනුදී කැලෑව පැත්තට දිව ගියා. නමුත් ඇයට හොගක් දුර නම් දුවන්න උනේ නැහැ. ඇය ලිස්සා මඩගොඩක මතට ඇද වැටි යලිත් කාමතුරංගේ ග්‍රහණයට නැතු වුණා. තෙමි ඇඟට එන ඇතුමී සිටි විනුදී දෙස කෑදරින් බලමින් එකක විනුදගේ සිරුරු මත වැතිර ඇගේ මුහුණ සිවීමට සැරසුණි. පොළ මත පිටට පැමිණි තිබූ මුගුරක් විනදගේ අතට අසුනේ අහම්බෙන් දෙපාරක් නොසිතා එය ඇදලා අඩගත්තු විනුදී තම සිරුර මත සිටි පුද්ගලයාට ඒ මුගුරෙන් පහරක් ඇසීය සිදු ඔයේ ඇස් සිහිනකින්වත් නොසිතූ දෙයකි මුගුරු පහර කෑ පුද්ගලයා ලතෝනි තබා මොරතීමින් විනදගේ සිරුරෙන් ඉවතට විසිරී ගියා ඔහු ඔහුගේ මෝන බදාගෙන කෑ ගසන්නට උනා. වර්ෂාව අධිකය. අකුණු පිට අකුණු ගසනා නිසා අකුණු එළියෙන් ඇයට ඔහුගේ මුහුණ පැහැදිලියොම් පෙන්නා. ඇසෙත් කැසු ආකාරයෙන් ඔහුගේ මූණේ බබළු දමමින් පිලිස්සී දියවි වැක්කිරෙමින් තිබුණා. විනිදි තමා ඔහුට පාර දුන්නේ කුමකින් දැයි බැලුවේ එවිටයි. මුගුරු දෙස බැලූ ඇයට එය අතහැරණේ. නිතින් වාගේ ඒ අන් කිසිවක් නිසා නොව තමා මුගුරක්සේ සිතා තමා ඔහුට පහර දී තිබුණේ මියගේ පුද්ගලයෙකුගේ සිරුරකින් ගැලවි ආ මිනිස් අතකින්ය ඈ ලිස්සා වැටී තිබුණේ මිනී වලක් උඩටයි වැස්ස නිසා පස බුරුල් වී තමා අති මිනී වල හැරි මිනියේ අත කැඩී ගැලවි එන්නට ඇත ඒ ඔය පරට්ටි වල්ලා ගනි කෙල්ලේ උඹට ගෙලින්ද දන්නේ මේක අපිට අලුත් දෙයක් නෙමෙයා අද නම් බෝ කෝටු මස් කරනවා ඒකක ඇට කම්බුල් පහරක් ඇසු නිසා යලිත් කෑ ගසාගෙනම ඇය වැටනේ මිනි වලොඩටයි වැටුන ලෙසම ඈ නොසෙල්වි හිදින ආකාරයේ දුටු කාමතුරයා ඕකේ මැරිලාද දන්නේ බලපම් පොඩ්ඩක් යනමෙන් කීවා කෙමින් හිස්සොලවා වම්පස් දෙස බැලූ විනුදී තමා මොහොතකට පෙර විසිකල අත්කොටස දැක්කා. ඇය ඒ දෙස බලා දත් නොපෙනෙනසේ සිනාසුනා පමණි. එම අත්කොටසින් සුදු දුමාරයක් පිටවී විනුදගේ සිරුරට ඇතුල් වුණා. ඒ සමගම අවට සුලි කුණාටුවක් හමන ආකාරයෙන් පරිසර වෙනසක් ඇති වුණා. මොහොනේ අඩක් පිලිසි දියුණු පුද්ගලයා ඉදිරියට දිවාවේ. බාපිට මැජික් පෙන්වන්නද හදන්නේ යනමින් කීමේනි ඒ ඇසිලෙන් ඉහලින් පහවා විනදී එම පුද්ගලයාගේ ගෙලට පැන ගෙල අඹරා අනෙක් පසට කණකවා ඔහුව ඝාතනය කළා බිම දනගසාගෙන දෑත් බිම තියා වේගෙන් හුස්මගත් විනිදී දෙස බලා සිටි අනිත් පුද්ගලයා විශාල පොල්ලක් අහුලාගෙන විනිදගේ හිසට පොළු පහරක් ගැසුවා එහෙත් එයින් විනුදිගේ හිසට කිසිවක් නොවි පොල්ල කැබිලි වශයෙන් කුඩු වී ගියා. විනුදිගේ දැස්වල කළු ඉංගිරියාව අතුරුදහන්ව සුදු පමණක් ඉතිරිව ඇගේ රූපේ සැබවින්ම භයංකාර ස්වරූපයක් ගත්තා. විනුදිට බය වී ඔහු දිව ගියත් පළක්ුණේ නැහැ. විනුදි ඔහුටත් අධික වේගයෙන් දිව ගොස් ඔහුගේ ඉදිරියේ මතු වුණා. ඔහුගේ මූණ අසලට තමාගේ මූණ ලංකොට මහා භයානක ලෙස විලාපයක් තම මුකෙන් නිකුත් කළා. කාමාතුරයන් දෙදෙනාගෙම දිවි තොරකල විනදී අතපය විලංගු නැතිව ඇවිදින මලමිනියක ස්වරූපයෙන් අසීරුවෙන් කැලෙන් එළියට විත් මහා මාර්ගයට පිවිසුණා. ඒ වන විටත් හරිහමන් සිහියක් නොතිබුණ විනදිගේ දැස් බොදවෙමින් තමයි තිබුණේ. සිදු වූ දේවල් නිසා බොහෝ කම්පණයටත් සිරුරේ ශක්තිය හීනවීමත් නිසාම විනිදි පාරමැද ඇද වැටුණා.
मगे ऐंगेले वत्तुर वेला तिबुने उबवा रंग एनकोट सुधुमेली वेला ऐंगे किसीम पणक तिबुने अत्रम उबट मुकद हुने किए पं एक दिग कथाव मंगुबलट पास किया एक मामा कोहमद में हाट आवे उदय टाउमट अन्ना आपू गमे मिनसु अगर तमाई उंब पारे में तो सीहे नतेला इंदला स्प्रिताल डरंगी हिं तिबुने उंबट मार उनाक ने तिबुने होल मंग है अन्ना अन्ना अंतिम टे नौमेरी बेरुने का मालो कुदे अक्का विनित के यही दी सेवन दी केंती विनित टे पहने बादी नटे उना नामुत विनुदी एक अनंग नोगे ने मर उंब दान्ना माने मामे दात होल मां विश्वास कर लेना की है ना मेतना तिंद पु होल में नाक ने इतने इतने काल काने जावा रंग कार्यो टिका एक सटहान उबेचर देखट मून दीला मेहमाव किया मट नाम हितागा अम्मो मट उना मगे पनगीतन अम्बो अने मंद के मे हेम दया साक्ष्य तो लोकेट उपकरा तिबुना इक मेक वीडियो का तिबुना मट हितागा बे आय कुहिम पटंगा दिए अने मे बट वांदी ना ඔය මගුල අමතක කරලා දාලා දෙයනේ කියලා මෙන්න මෙහෙ නිදාගනින් සෙව්වන්ති විනුදිට දෑත් එකතු කර වඳිමින් සයිනියට ගියේ විනුදිට නිදා ගැනීමට ආයාචනය කරමින් විනුදි කාමරයේ විදුලි පහන නිවා දමමින් සයිනියට වැදි මද වේලාවක් යන්නටත් මැතිම්ම ඇයගේ මිත්‍රියට තදින්ම නිඳ ගියද විනුදිගේ දෙනෙතට නිඳක් නොපෙමිනි නිසා ඇ කල්පනා ලොවක කිමි දෙමින් සිටියා එක්වරම ආලෝකමත් විදුලි රටාවක් විදුලි බුබුලේ සිට කාමරයේ තිබූ කණ්ණාඩියේ මේසේ කණ්ණාඩියට වැදුණි. යලි අඳුරු වී ගිය කාමරය එවර ආලෝකමත් වූයේ කණ්ණාඩි මේසේ කණ්ණාඩියෙන් පැමිණි ආලෝකයක් නිසාය. පරණ කලිසුදු රූපවාහිනියක තිරයක්සේ දගලමින් මදිම් මද පැහැදිලි වූ යම් රූපයන් සමූහයක් එහි සටහන් වෙන්නට පටන් ගත්තා. විනෝ වේවුලොනු දෙපෙයින් සෙමින් සෙමින් ඒ දෙසට ගමන් කළේ කණ්ණාඩියෙන් පෙනෙන්නේ කුමක්දේ දැක බලා ගැනීමටයි පුදුමයකි එදා රාත්‍රියේ තමා ගමන ආරම්භ කළ අවස්ථාවේ සිට කළ කීදේ සියල්ල ඒ සටහන් වුණා කාමාතුරයන්ගේ දිවි තොරකල තමා වැස්සේ තෙමෙමින් අතපය විරංගු නැතිව ඇවිදින මලමිනියක ස්වරූපයෙන් අසීරුවෙන් කැලෙන් එලියට වී මහා මාර්ගයේ පිවිස පාරමෙද ඇද වැටෙන ආකාරයේද විනිද කණ්ණාඩියෙන් දුටුවා ඒ සැනින් ඇගේ සිරුරෙන් දුමාරයක් පිට වී ගියා එම දුමාරයෙන් මිනිස් රුවක් නිර්මාණය වන ආකාරයක් විනිදි දැක්කා ඒ විතරක් නොවේ ඒ මිනිස් රුව විනිදි සමග කතා කරන්න උනා මම ඔයාට ස්තුති කරලා යන්න ආවේ मगे पलिए गन उदाव कलाट मोनवाद मैं मोनवाद वेन्ने काउद काउद होया कोमद मैं मटे हिता गन बे हिस्तोती पाली क्या नहीं मटे मटे मुकु तेरे ने ओ मामे मुले इंदला मकिया ना मगे नम रविंद्र दिलशान मम गमी के लेकिक आदरी बेदुना ये गमी चारित्र हा संप्रदायिक एद हिली मतवादानु ये गमी आयग कुले इं पितवेन पुद्गले इं समग इकिनिका अवाव विवाह करगेनीम तहोनं इतिं अपि देन्न होर रहस्यम मारे गमिं पितवेला आवे නගරයට ගිහින් අපේම කියලා වහලයක් යට ඔලු ජීවිතයක් ගත කරන්න කියලා හිතාගෙන
ඉදෝරේ හොඳටම වැස්ස දවසක්. වර්ෂාවේ තෙමි තෙමි අපි පාළු මාවත පසු කරමින් හිටියේ. ඔය අතරේ ඔයාව කෙලසන්න උත්සාහ කරපු පාපතරයන් මගදි මටත් ගහලා අපි දෙන්නම කැලේට ඇදගෙන ගියා. උම්මාව ගසක බැඳලා හොඳටම පහර දීලා මගේ ඇස් ඉස්සරහම ඒ කෙල්ලව දූෂණය කරා. පස්සේ අපි දෙන්නම මරලා දැම්මා. මාව විශ්වාස කරලා ආපු ඒ කෙල්ල වෙනුවෙන් මට කිසිම දෙයක් කරගන්න බැරි වුණා. ඒ නිසාම මගේ ආත්මයට සැනසීමක් ලැබුණේ නෑ. මගේ ආත්මයයි යවට සැරිසරමින් තිබුණා. ඔයාවත් උන් අරන් ගිහින් කරදර කරද්දි ඔයා ගියාතින් අපිව වලදාපු මිනිවල ඇරිලා මගේ මලල් සිරුර ඔයාට ස්පර්ශ වුණු නිසා තමයි මගේ ආත්මය ඔයාගේ ඇඟට ඇතුල් වුණේ. සිරුරක් නැතිව මගේ පලිගැනීම කරගන්න බැරුව හිටපු මට ඔයාගේ සිරුරට ඇතුළු වෙලා මගේ පලිය අරගෙන ඔයාගේ ජීවිතෙත් බේරගන්න පුළුවන් වුණා. ඒකට ඔයාට බොහොම පිං. කන්නාඩේ සටහන් වූ සියල්ල සුළු වෙලාවකින් අතුරුදහන් වෙන ආකාරය විනදි බලාගෙන හිටියා. සමාජය පිළිගන්න විදිහට හොල්මන් අවතාර යක්කු භූතය කියන්නේ මහ භයානක පුද්ගලයෙකුට වඩා විනාශයක් කරන්න පුළුවන් බලවේග කියලා තමයි කාගේ මතය. නමුත් අවසානයේ දුෂ්ට මිනිස් ක්‍රියාකාරකමකින් තම ජීවිතය බේරාගෙන තමා ආරක්ෂා කරගෙන ඇත්තේ මියගිය පුද්ගලයෙකුගේ ආත්මයක්. එහෙම නැත්නම් හොල්මනා. ඇසට නොපෙනෙන හොල්මන් අවතාරයන්ව වඩා මෙහි පිට වෙසෙන මිනිසුන් භයානකය. හොල්මන් සහ අවතාර නැත කියා තර්ක කළ විනුදිට ඇය හරියයි විටික සිතුනි. මන්දයත් ලොව නොපෙනෙන අදෘශ්‍යමාන දෙයට වඩා දෘශ්‍යමාන මිනිසා භයානකය. හොල්මන් කියා දෙයක් නැති ජාති කුල මල ආගම් නමින් වෙස් පැදගෙන ආඩට වූ පිළිල්ලි සමාජයේ බොහෝ වෙසිතයි. නොපෙනෙන අවතාරයන්ට වඩා අධික ලෙස උන් සමාජයට වින කටෙමින් සිටිනවා නේද? මොහොතක් ඔබම ඒ ගැන සිතා බලන්න. මේ නිමවට පත්වන්නේ පින්න ප්‍රොඩක්ෂන් ආයතනය මගින් ඉදිරිපත් කරනු ලබන පින්න මතක අඩවිය ඔස්සේ විකාශයට ලක්වන කතාංග මාලාවේ 67 වන දිගහැරීම වූ ඉරමුදුන් සමයම නොම්බර් 2 නිබන්ධනය කතාංග මාලාවයි. එහි ත්‍රිපිටපත් රචනය කළා ඕකේ සුසන් චනක මදුසන්, හඬකැවීම මන්සින් සහයෝගය ලබා දුන්නා ශාමිනි අනුරාධා, ඉෂාරා මදුසානි, දීපිකා කාර්යවශම්, ගයම් අනුරාධ, සඳරු ජයවිර සමගින් බුද්ධික පින්නදුව සංස්කරණය කළා තිසාර කස්තුරිය රජ්ජිගේ සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා රුවන් රත්නායක. ඉතින් මෙවැනි කතාංග මාලාවක් ඔබගේ ආලින්දයට රැගෙන ඉන්නට තිරේ පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් එකතු කරන බුද්ධික පින්නදුව ඇතුළු පින්න කණ්ඩායමටත් මෙවැනි කතාංග මාලාවක් ගුවන් සිසාරා ගුවන්ගත කරන්නට නිරන්තරයෙන්ම අපකැප වෙන සියහඬ ගුවන් විදුලි නාලිකාවේ සභාපතිතුමිය ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලයටත් අපි අපගේ කෘතහස්ත ස්තුතිය පුද කළ යුතුව තිබෙනවා. එහෙමනම් ලබන සඳත් රාත්‍රී 9ට මෙවැනි කතාංග මාලාවක් ඔස්සේ හමුවනතුරු සමුගෙන යන්නටයි සූදානම. ආයුබෝවන්. කසාවතින් කත පෙරවූ නිසා
හිමක් කොනක් නැති සත්‍යරතනවේ ලෞකික දිවිමං අඳුර නැසේ ලෞකික දිවිමං අඳුර නැසේ පහසක් නොලබාගේ පෙවෙත ලතබුල් සංසාරික බැමේ සැනසුම් සුවයකි නිවන් පමාපද නිර්මද ලොතුර තහමින් සැදනම් රසයක සිසිල බෙදන්නට කසාවතින් ගත පෙරවූ නිසා එමත් කොනක් නැති සත්සරතනවේ ලෞකික දිවිමං අඳුර නැසේ ලෞකික දිවිමං අඳුර නැසේ අගතිය අභියස වනදම් වඩමින් ලොතුරු දහමට නැඹුරු කළේ බොදුසිත් සසරින් එතෙර කරන්නට වැළඳි කසාවත නොයෙද බලින් රසයක සිසිල් බෙදන්නට කසාවතින් ගත පෙරවූ නිසා එමක් කොනක් නැති සත්සරතනවේ ලෞකික දිවිමං අඳුර නැසේ ලෞකික දිවිමං අඳුර නැසේ ප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සිය හඬ